අදපියාලට අර්ගනය එන්නේ ද කිසිම් බූත් සසන් 2 කතාව. කලින් වීඩියෝ එකේ අප යාලට අරංාව ද කිසිම් බූත් සසන්1න් කතාව. ඔයා ඒක බැලිුවෙනත්තන් දැම්ම ගිහිල්ල ඩිස්ක්‍රප්ෂන් එකේ තියෙන ලිංකෙගෙන් ගිහිල්ල ඇවීඩියෝ එකක බලන්න. අපි කලිනුත් කිවවන මේ කතාව නෙට්ෆලක්ෂගේගිය සීරියස්ස එකක් කියලා ඉතින් එහෙනම් අදාාපි බලමු ද කිසි බූ් සසන්2ූ එක මොකද වෙන්න කියලා. කිසිම් බූද සීසන් වන්න එක අන්තිමට වනේ නොහ එලීට කැමැතිී කිව්වන ඊට පස්සේ මෙත් සීසන් ටූකතාව පටන්ගන්න එලි නෝහගේ බැස කරේ පැදගෙන යනවා. ඉළඟට එලි කියනවා එයා ගස්කෝලෙ නිමඩු කාලිදි එයා නෝහ එක්ක ගිම්හානිරිත්තුතුනක් එකට ඉන්නවා. හැබැයි ඊළඟට නොහගේ ඉහල අධ්‍යාපන කටයුතුවලට නෝහ රටින් යනවා. එතකො ටල්ලි එයාගේ ඉහල අධ්‍යාපන කටයුතුවලට නතරෙනවා. යා නොහගින් ඇත්තලා ඉන්න කාලි කම්පියුටර්ගන්ස් ගහනවා වීඩියෝ චැනල්ලගක් පටන් ගන්නවා බීච්චකට යනවා එවගේම මූවිස් අසුවක්ම බලනවා ඊළඟට යලගේ ඉහල අධ්‍යාපන කටයුතුවට ලී එඩී දෙන්නම එකම එක කොලේජ්ජකට ඇප්ලයි කරනවා එකේඒ දෙන්නගේ ද්‍රීම් කොලෙජ්ජ එක එයාලගේ යාලුකමේ තියෙන නීතිරීතිවල අංක දහනමේ හැටියට දෙන්නම යන්න ඕන එකම කොලෙජ්ජකට ඉතින් ඒ හින් න්නේ ඒ දෙන්නම එකම කොලෙජ්ජකට රවා ඒ දෙන්න යන කැම්පැස් එකේ නම්ම නොත් කැලිෆෝනනියාවල තියන්න කැම්පැල්සිකක්. ඒ කැම්පැස්සකේ විශේෂත්්‍ය තමයි ලීගේ එලීගේ අම්මයි හමූනේ ඒ වගේ මේ දෙන්න හොඳම යාලූ උනේ මේ කොලේජ්ජකේ. ලී එලිගේ ඩීම් කොලේජ්ජක වනැත් මේ කළේෙජ්ජක. ඒ දෙන්න අයි කොලෙජ්ජකට යනවා. එලිඒ සේරම කරන්න ඇගේ අම්ම වෙනුවේ. ඊරඟට එලි ලීල් රේචලුයි හයිකින් වල්ට යනවා එලිගේ මල්ලිට ඩාන්ස් කරන්න පුරුතු කන්නවා අන්ති මල ගෙම් හානුරතුව අවසාන වීගෙන එද්දිම එලිට නෝහව මතක් වෙනවා හැබැයි එලි කියනවා එලි ඉන්න අටෝ ඉන්ද තියෙන තැන ඒ වගේම නෝහයින්නෙත් එයට ඉන්ද තියෙන තැන. අන්තිමට එලී හොද ගොඩක් වෙලාවට ඔන්න දැන් තමයි මූවියක පැටන්ගන්න අපිට පෙන්න්නනවා එලි මේකක් දාල එයාගේ පලවෙනි ස්කුල් දවසටට ඇස්ති වෙනවා. එතකොටම හෝන් එක ලදිනවා ඒඇල්ල තියෙ එලියගේ මල්ලීටයි තාත්තටයි යනවා කියලා මොහොම සතුටින් ලීගාවට යනවා. එයා ලීගි කාරකට නැග්හම ලීයට තැක්ගත් දෙනවා. එලියක හොම්පට කල්ල බැලුහමේ ඇතුල තියෙන්නේ කොට ස්ත්‍රික් එක. ඔයාලට මත්තක ඇතින. එලිය එයාගේ පලවෙෙන ස්කෝල දවස්සේ කොට සායක් ඇඳගෙන ගිහිල්ල වෙච්චද ලියඒක යායට කියලා හිනහමෙනවා ඊළඟට ඒේදන්නයි ස්කුල් එකට පිටත්වෙලා යනවා හැබැ ලීයන්නේ ස්කූල්ල එකට යන පාර නෙමේ වෙන පාරක. ි අහනෝ ඔයාම මේ කොහෙද යන්න කියලා. එතකොට ලී කියනවා එයා රේචර්ව ගන්න යනවා කියලා. රේචල්ක ගේගාවට ගිහම රේචල් එනෝ කාරික ගාවට. එලී නැකිටලා ස්සරහ සිගිත්්ක පාත් කල්, රේචල්ට කියනෝ පිටිපස්ස සිීට්ටකට යන්න කියලා. රේචල් පොඩ්ඩක් අවුල් ගියත් එහ පිටිපස්ස සිට්ක ඉඳගන්නවා. ලී එලි ඉස්සරහ ශීට්ටකෙයි දඉන්න. එතකොට ලී කාරකෙ කන්නා දියෙන් රේචල් දිහා බලනවා. රේචල් ඇෙක් ඇයි කියල ඇහුව හම ලී කියනවා? බැලල්මන් කොචර වාසනාවන්තයිද කියලා කියලා. එයාලයාක කොලෙච්චයට ගිහිලා බහිලා යනකොට කොලෙච්ජක ඉන්න හැමොම්ම වගේ එකක් කෙනත්ලඟට ගිහිල්ලා මොනවා හරි කතා වෙනවා. හැබ ඒක මොකද්ද කියලා එලි දන්න නැහැ. එලි කියනවා යලගේ සීනිය ඒක ගැනම් එයාට හොඳ අදහසක් තිබ්බා ඇයි දන්න එයාදිය හැමෝම නිකායාගේ බල්ල මැරුණගේ බලන්න කියලා. එතකොට එතෙන්ට ටූපන් එනවා ටූපන් ෙරීට කියනවා ඇත්තරම් මට කනගාටය ඔයයි ොහයි බේක්පුුණ එක ගැන කියලා ටූපන් එහෙම කියාගන කියාගෙන අදිය එලි කියනවා නෑ අපි බේකප් පවෙලානෑ සොරි කියලා. ඊට පස්සේ ගොල්ල එතනින් යනවා. ඊළඟට එලීලී කාස්ස එක ඉන්නවා. එතකොටම කාස් එක ඇනෝම්ස් බන්ට එකක් කන්නවා ඒ එයාලගේ ස්කූල් එක ඉවැෙන්ටි ගැන කට ලී ලි කියනො අපි කිසිම් බූත්තකට කිසිම් ප්‍රසන්ටේශන් එක කල් ලෑස්තිකලේ නෑනනි කියලා. එලි ප්‍රසන්ටේශන් එකට මොනවා හරි ලියන්න කියලා කියලා ලියන්න හදනොකොටම නොහගේ මැසේජ්ජි එකක් එෙනවා මොකද කරන්න කියලා. එනි මැසේච්චක බලලරි ප්‍රයිකරන්න නැතුව තියලායාගේ කාස්ස එක ඉන්නවා. ඉළඟට එයා ලීරේච්චලුවි එක්ක කෑම කන කාමරේට වෙලා කෑමගන්න ලෑස් වෙලා ඉන්නවා. එතකොටම ඇතැන්ට එනම පෙන්න්නනවා එලි ඕම්ජී ගේල්ස් කියලා හඳුන්න්නැන? ඔලිවයා මිය සහ ගුවෙන්ත්. ඒ තුන් දෙෙන ඇවිල්ල එලිගා ඉඳගෙන මෙහෙම කියනවා. බරන්නකොෝ කෞුද මේ ලස්සන කෙල්ල කියලා. ඉඩපසේ ඒතුන් දෙනා කියනවා ඇත්තටම අපිට කනගාටය ඔයයි නෝහයි ප්‍රකක්්පච්චේක ගැන කියලා ඇතකොට එල කිය එහම නෑ කියලා. ඉඩපස්ස ගුවෙන්් කියනවා මෙහෙම බ්්‍රේකප් වෙනගේ ආකාර කිහිපයක් තියෙනවා කියලා. ඉටපස්සේ ගොල්ලොයිස්කල් එකටාපු අලුත් බොයි කෙනෙක්ගේ මාකෝ කියන නමක් කියලා අපි යාව බලන්න යනවා කියලා ඇතනී යනව යන්න. එලි ඉන්න අප්සට්ටකින්. ඒකෙන් පස්සේ ඇලී තවත් කාසක ගන්නවා. එතකටම ඇතැන් ටේනවා ලේඩි කෙනේ එයා ඇවිල්ල එලිට කියනවා ඔයාගේ තාත්තා හදිස්්‍යියකට කතාගන්නවා ඉක්මන්ට එන්න කියලා. එලි ඉක්මන්ට දූගෙන දුවගෙන ගිල්ල කොල්ලට අන්සගන්නවා. හැබැයි කෝල්ල අරන්තියෙන්නේ නෝහ. අර ලේඩිත්් එලි කතා කන්න දිහා බලාගෙන ඉන්නවා එයා කියනො මුකුත් ප්‍රශ්ණයක් නෑ නේති කියලා නොහ හනවයි ජයමට කතා කරන්න නැත්ත කියලා අර ලේඩිස්සරහ උත්තර දෙන්න බැරිහින්ද ඇදී කියනවා. ම ටික්ර මරේ ඇතුල්ට ගිල්ල නීමම කතා කරන්නද කියලා.ඒල් එඩිකින ආකමන්නෑ යන්න කියලා. නොහ එලිට එෙම කොල් එකකා කරගත්යේ මොකදේ එලි නොහ එව කිසිු මසේච්චකට රිප්ලයි එකක් කරන්නන්නේෑ. එලි කාමරේ ඇතුට ගිල්ල නෝහගින් අහනුව ඇයිෝයා මෙහෙම මගේ තත්වදියට කතා කළේ කියලා. එතකට නෝහ කිය නෝ ඔයාමගේෙස මැසච්චිකට රිප්‍රයි කරන්න නැතින්ද මට වෙන කරන්න දෙයක් තිබේ නැතින්ද මේම කතා කලා කියලා කියලා. නොහනෝ මොකදයාට වෙලා තිනෙවා ඕෝන මාත්‍යක බ්‍රකක්් පවෙන්නද කියලා. ොට එලි කියනවා නෑ ොහොටොත් නෑ එක විරුද්ධ පැත්ත කියලා. ඉටපස්ස නෝහනවා ඇයිවාමට මෙහෙම කරන්න කියලා. තොට එලි කියනවා මටෝන යාට තනියම ඉන්නදීලා ඔයාගේ වැඩක් ඔයාට පුළුවන් ඉදියට කරන්න ඔයාට ඉඩකඩ දෙන්න ඔයාේ හිරකරන්න නෙමේ කියලා. එතවරු නොහ කියනවා නෑ මටෝනි ඔයාාව ඔයා මට කෝල් කරන්න. මැසජ් කර නෝනම දෙයක් කරන්න කියලා. එලී හිනාාවෙනවා. ඇත්තට මේ වෙලාවෙේ එලිට නොහ ගැන ලොක සතුරත් දැනෙනවා. ඊලකට මේෝර්දිෙ ෆන්රේසයකට ඉන්ටව එක තියෙනවා. එ යාල න්ර්ේ සේකකට කරන්න යනඒ එක ගැන කොළවල ලියාගන කොලින් කොලේ කියාගෙන යන්න හද්දිම එතන ඉන්න කෙනෙක් කියනවා? ගිය මේ අවුරුද්දෙද්ද කිසිම් බූත්ධය කලා නම් හොඳයි කියලා. මේවුරුද්දේ ෆන්ෆියට එකට සිප ගැනීමේ කුටීරය කරන්න කැමැති අය. අයි කියලත් කැමැති නැති අය නා කියලත් කියන්න කියලා ය කියනවා. එතන හිටපු හැමෝම අත්ත උත්සල අයි කියලා කියනවා. හැබැල් ලීවිතරක් කියනවා නා කියලා. ොර ිීරෝ ෑනෑමන් එක හිතල නෙමේ ව්වේ කියලා. ඉර පස්ස ඒකොලු ඇප්‍රියූ කරනවා මේ අවුරුද්දෙත් සිිප ගනීමේ කොටීරය කරන්න.ඒ ඇහුබගමක් එලි ඒයා ලියගනපු කොල ටික පිටිපස්සට විසිකල්ල දානවා. එතන දින්න ලෙඩි කෙනෙක් අහනවා මේ පාර යාල සිපගනීමේ කුටීරයටද කෞද්ද ඉස්සෙල්ලාම ඉදිරිපත් කරන්න ඉන්න කියලා. ඕම්ජි ගස්ස කියනෝ ගියපාරිකට වඩම්ඒ පාරෙක හොඳ වෙන්නෝනි කියලා. මේක ගන හැමෝම ප්‍රශ්න කරද්දී. එලි කියනවා අපි තීරණය කලා මේ අවරුද්ධෙ කවදී තිරිපත් කරන්න කියන එක රහසිගතව තියාගන්න කියලා. හැබැ ඉටබස එලි කියනවා ඔයාල හිතාගෙන ඉන්න කට්ිය අනිවාරෙන්ම එතෙන්ට එනවා කියලා තොට හැමෝම සතුරුවනවා. එලි එතනිින් පිට වෙලා ඇද්දි ලිය හනුවව ඇත්තට අපටඒ වගේ ලිස්ටකක් නෑ නේද කියලා. එඩි කියනව කට වහගෙන ඉන්නකපු ඊළඟට අපේ ලස්ට එක කදාගම්ම කොම හරි කියලා. ඊලයාගට එදා දවස ලෑ ෆෙස්ටයිම් එක එලි නොහයි කතා කරකර ඉන්නවා. නොහග නෝොහොඳදයාගේ කැම්පස් ජීවිතේ කියලා. නොහ කියනව ඒතරන් සතුටක් නෑ කියලා නොහැ එලීගෙන් හනෝයක් හැමති නද්ද මේ අපේ කැම්පස්සකට එන්න කියලා. එඊට ඒක හෙදල පුදුම හිතුනොත් එයා එත් එක කැම්පස්සෙන් ආස හිතුනත් එවෙලේ එඩීට මැසේච්ච එකක් එෙනවා ලීගෙන්. කොහොමද ඇට කියලා. එලියේ මැසේච්චික කියල කල්පනා කර නවා එයාලගේ යාලුකමේ නීතිවල තියෙන අංක දහනමේ හැටියට හැමවලේම ඔයගේ හොඳම යාලෝ යනොෙච්චකට තමයි යන්න ඕන. තින් ඒෙලා වෙලි කල්පනා කරනෝ මේවෙලාවෙේ ඒක ලීට කියලායා වප්ස් කරන්නෝ නැතින්දා එහම කියන්න නැතු ඉන්නව කියලා. ඊළඟට ස්කූල් දවසේ එලි පින්න්සිබල්ව හම්මේෙනවා පිසිිබල් කියනව ඇත්තර මොයා කඩාවල්ට නැටුම්වල්ට මේ හැමතේටම දක්ෂය කියලා. තොර එලි කියනෝ අපිට YouTubeු් චැනල්ලෙකුත් තියෙනවා කියලා තොට යාහනෝ කොච්චර සබස්කරයි් වවස්සආටඉන්නනාද කියලා. කියලා තිස්සතත්ක් කියලා තුරල් පිින්සිපබල් කියවා නෑ තිස් සත්දහක් කොච්චර හොඳ දෙ අද කියලා තු ෙඩි කියෙන නෑනෑ තිස්සත්දනය කියලා. එවස පින්සිබල් කියන ඇත්තරමට හාර්ඩ් වගේ ලොක ුනුවේ ටියකටත් යන්න පුලුවන් ඒත් ඔයඔ ඉන්න විදිහ තන වට කවදාවත් ඒ තැන්ට යන්න බැරිවේ හොඳට මහන්සවෙන්න කියලා. ඊරඟට ලී එලි ඩාන්ස් පැටටස් කන්න තැන්ට ගිහිල්ලා. එලි එතන යන විඩියෝගේම එකක්ස් සෙල්ලංකර ඉන්නවා දර එලි ලීගෙන් හනු ඇතරමවා දැක්කද මේදවසල කොෙච්ක හැමකට. මකෝව කියලා තොල් ලී කියය නව අත්තරම හැමෝම කියනවාගේය අත්තරම හරිම හැන්සම් සහරයි කියනවා යා නොහටත් වඩා ඇන්සම් කියලා. එතකටම එක පාට පුදම වෙලා එයා ඩන්ස් පැක්ටස් කරන්න ඩන්ස් මසින් එක ගාවට යනවා. ඇලි ඊීට කතාකරත් එය හෙන්න්නතුව තෙන්ටම යනවා. එහින්ද එලි ගේම් එක පරිදිනවා. එලී මොකක්්ද ලීවා කළේ කියලා ලීගාවට යද්දී ඩර්ස් මැසින් එකේ තියෙනවා. වැඩිම ලපුුණු පෝරාණයක් අරගත්තට. වැඩිම වටිනාකමත් තියෙන කීඩකයා? MV.C කියල කෙනෙක් කියලා. එලි ඒකදිහා පුදුම් වෙලා බලංහිඳල ලීට කියනවා කොහමද මෙහෙම උනේ කියලා තුර ලී කියනවා කොහොමද මෙය හැමදාම නම්බ වම් තැන හිටයොත් කියලා. රොස එලීගේනෝ අපි කොහොම හරි පැට්ටිස් කරලා මේ NVP කියන කරෙනව පරද්දමු කියලා. එලියගේ ස්කෝලි කාමරයක් ඇතුළට යද්දී එතන ඉන්නවා. ලැක් හඳපු කර් කෙනෙක්. ය එලිට කියනවෝ ඔයත් තාමත් දැක්ක නද්ධාර මාකෝ කියන කෙනාව කියලා. එලි කෝ කෞුද කිය අහගෙන එතැන්ට යද්දී. එලිවත් දන්නේ නැතුව එයාගේ බැග්ග එක තියෙන තැන තිබේ ස්කෝලේ හැමෝට මෑනවස් කන්න මයි එක ඔන්වෙනවා. එලි මේක ගැන දන්නේ නැහැ. හැබ අර ගල් එක දැක්කක්. ඒත් යක නොදක්කාගේ අර මාකෝ ගැන තියෙන වීඩියෝ එකක් එලිට පෙන්න්න නවා. මේ අතර අදු පින්සිබර්සක බයද්ධය එක. ති හැමෝව පිස්ිබර්සව සබ්රයිස් කරනවා. එය අතර තව කෙනෙ පිින්සිබර්සයටහෙක් එකක් අරගෙන එනවා. එලි මාකෝග විඩියෝ එක දැකලායාගේ බොඩියක ගැන කියති? මේක මුළු ස්කෝලටම හෙනවා. ලී අපෝ නැහැකිලා විද්‍යාගාරය බඩු එහෙමෙහෙකරලා දුවගන එලිව හොයාගෙන එනවා. ය ඩස්මින් පෙරගනඒවගේම දොරේ වැදිල වැටිලා අන්තිමටම ෆින්ස්බර්සර්ට බැද්ධකට ගෙනාව කේක් එකෙත් හැපෙනවා. ලී එක පාට්ටම එලිහිටපු රූම් එකේ දොර ඇරගන දුවගෙන එනවා. ඇවිල්ලා ස්කෝල හැමෝට මැහුණු මැයික්ක ඕෆ්ගන්නවා. එතකොට තමා දැනගන්නන්නේ මොකද්ද නේ කියලා. ඉස්කෝල්ල එක හැමෝම මාකෝ කියල මාකෝව පෙන්න්න නවා. එතනට පින්සිිබර්ස එනවා. පින්න්සිිපර්ස ඇවිල්ල කොහොම දෙේලි කියලා හනවා. එලි කියනවා හැපිබෞද්දේ කියලා. ඊනඟට කලාස්සකෙන් එඩියට අද්දි එ දිිය හැමොම් වගේ හිනා වෙලා හිනා වෙලා එලිට විහිරු කරන්නවා. රේචර් කියන ඕක හැමෝටම හෙට වෙද්දි අමතක වේ කියලා. රේචල් කබට් එක ඇරලා යාගේ බෑග්ගක එක ඇතුරෙන් දානවා තොකට එලි මාකෝ ගැන විහිලු කරද්දදි. එලීගේ පිටි පස්සෙන් මාකෝ එනවා. රේචර එක පෙන්න්නනවා. මකෝ ඇරීට කියනවා ගෙටික්ගල් කොහමතු ඔයාට කියලලා අපට එරී කියනවා ම ඔයාමට ගෙටික්ගල් කියල කතාකාට මගේ ඇත්ත නම එලි කියලා එලි මාකෝට හදුන්නල දෙනවා. මකෝ එඩීව චාටර් කරලා ඇතනී යනවා. එලි අපු හැරිලඇතනී යන්න හද්දි කබඩ් එකේ මූුණ අදනවා දනන් නරකම දවසක් කියලා ඇත් එලි එතනී යනවා. ඒකලොතන අදදිී හැමෝමගේ ස්කූල් බෝඩ්ඩ එකක දෙදිහා ලාගෙන ඉන්නවා. ටූපන් යාලගාවට ඇවිල්ල කියනවා පේන හැටියට ලී හෝම් කමින් කිින්විදිහට නොමිනෙට් වෙලා කියලා. පොස ලී කියන කෞද මේක කළේ කියලා තු රේචල් කියන මමයි එක කළේ කියලා. ඊළඟට එලියයාගේ ගෙදර ඉද්දි නොහගේ අම්ම කියනවා යටට පාර්සල් එක කැවිල්ල තියෙනවා කියලා බොස්ටන් වල. ඇරල බැලූහම එක තියෙනවා හාවඩ් කියල ගහපු ස්ීට එක. ඒ වගේමඒ ඇතුළයාට තියෙනවා බොස්ටන් වල යුනිවසිට එකකට යන්න ලැබුණ ලෙට එක එකඒවල තියෙන නොෝහ ඒ අයික ගැන ගොඩස් සතුටු වෙනවා ඊළඟට නොහ එක්ක ෆෙස්ටයිම් එක කතා කරද්දි නොවාහනවා ඔයා මෙහේ යුනිවර්සිටිවැට ඇප්ලයි කරාද කියලා. එතුකොට එලි කියනවා ම මෙහතියෙන හැම යුනිවර්සිටිය එකකටම ඇප්ලයි කරා කිය ඇතුව නොහනව එයා ඉන්න හබොඩ් ියනිවර්සිටිය එකට ඇප්ලයි කරද කියලා. එලි කියනවා අවු ඇත්ත වශයෙන්ම කියලා. ඒ දෙන්න එහෙම කතාකරකර එද්ද නොහ ඉන්න තල බෝයිස්ලා ටිකක් කියෙනවා. නොහ කියනවා ඇත්තටම්මට අද අමතක වුණ අද යාළුවත් එක කතාගන්න දවස කියලා. නොහයි බොයස්ලාට කියනවා අඳුනගන්නේ ලීව කියලා. නොහැ එම ගිහිල්ල කියලා ඇතනී යද්දී. එලි දකිනවා ඇතෙන්ට තව ලේඩි කෙනෙක් එෙනවා. එලිට ඒගෙන අප්සැට්ි යනවා. එතක නොහැඇවිල්ලමන් පස්සේ කතා කරන්නම් කියලා එලි කතා කරන්නත් කලින්? ෝස් කල්ලා එතනින් යනවා. එලිට මේක ගැනවල්්‍යනවා ඊට පස්සයා නොහගේ ප්‍රෆයිල් එකට ගිහිල්ලා එ ලේඩික තියෙන පිච්චර එක කලික් කල් එ ඒඩි කවද් කිය හොලා බලනවා. එල් ේඩිග නම චැරිී. එයා සුපමෝඩල් කෙනෙ. ඊරඟට එලි හාවඩ්ුවල ජීවත්වෙන්නේ යන මුදදල මොනවගේද කියලා Google එකේ සර්ච් කරලා බලනවා. එකොට එන්නේ ලොකු ගාන. එලියාගේ අම්මගේ ෆොටෝ එක දිහා බල්ලක් එයාටම කියා ගන්නවා? හ කැම්පස්සකට යන ගමන පොඩ්ඩගට නොතරගන්නවා කියලා. පවද එස්කෝලේ ඉස්පෝට් ඉවෙන්න්ට එකත් තියෙනවා. මෙකට කණ්ඩායම් තෝරගත්දි එලි බොයිස්ර දෙන්න එක්ක තෝරගන්නවා මකෝ ටූපන්වයි තව කෙනෙකුයි තෝරගන්නවා. තරග පටන්ගත්දින මාකෝ එලිට කියනවා බලන්නවාගේ ලේස් ගට ගහල නෑ කියලා. එලි නැමනෙකොටම තරගෙ පටන්ගරගෙන හැමෝම දුවනවා. එලි පිස්සෙන්දුව. ඒවයි සම්හර තරග එලික් සහටීම් එක දිනවා. එවගේම තව තරග මාකෝස් සහටීමම් එක දිනනවා. අන්තිපට තියෙන තරංගෙටට තියෙන්නේ කමයක්ත් තිගේ ලිකො ටිගත් තියන එක උඩට නැගලා හැපැත්තට පණන්න. එලි මාකෝයි එකට වගේ ඒ තරගෙද යද්දී මාකෝ උඩට නැඟලා අතත්්දික් කල්ලා එලිගෙන් අහනෝ උදව්ව කෝනෙද කියලා. එලි කියේන කොහොමටවත්ම නැහැ කියලා. මකෝ එතනින් පැනලා යා තරග දිනවා. එලි එතනින් පයින්න යද්දී. ල්ෙහ තින මඩ ොරට වදෙනවා. එලීට මාකෝ ගැන එන්න ලොකු තරහා. එතනින් ඇැකීවරා ඊළඟට බීච්චකයින පාරේ ලී එලි රේචලුවී අවිධගෙන යනවා. එලි ලී එයාරගේ යාලුක මේේ නීති ගැන කතාකරකර හිනා වෙවී යනවා. ලී රේචල්ට කිසිම අවධානයක් දෙන්නේ නැහැ. මේ හින්ද රේචල් එී ගැන පොඩ්ඩක් ජෙරෙසකේ වගේ ඉන්න. තරේචල් එතනින් යනවා. ඊට පස්සේ එලි ලී කතාකරකර එතනින් යද්දී එයාල දකිනාව මාකෝ සිදු කියනවා. ඒ එතැටගේ කියලා මාෝකන සිින්දුව හං ඉන්නවා. එලිත් අකමැත්තෙන් එකදියා හං ඉන්නවා. සිදුුව ඒ වෙරවෙලා ලී එල එතතින අන් දදි මාකෝ ඇතෙන්ට වෙලා එ දෙන්නට කතා කන්නක් කොහමඳමකි සිින්දුව හොඳයිද කිය හන. ලී කියෙන අත්තරමමාගේ සින්දුව හොඳයි. එලි කේෙනවා මං ඒගැන කියන්න වැඩිය දන්න කියලා. මක අහන මනෝධතින් කරන්නේ මොනාද වෙන්න ඕනනි කියලා. තෝට ල එර කිසින් භූත්තක ගැන කියන්න හදනකොටම එඩියයාගේ කටවහලා නෑ මකුත් නැහැ කියලා ඇතනින් දීවත් එක්කරගෙන යනවා. එයා යන්නන්නේ එයාල ඩන්ස් කරන්න ඩන්ස් මශන් එක ගවත. එලි ඇතැටි ගහිහලා ඩන්ස් මශන් එකට සල්ලි දාද්දී. ලී දකිනවා ආය පාර එලක ඩන්ස් මැශන් එකේ පළවෙනි තැන ලැබිලා තියෙන්නේ MVP කියන කෙනාට කියලා. ලී එලි මේකට අ්සත් ගිහිල්ලා ඒ දෙන්නම ඩන්ස් මැසින් එකට සල්ලි දාලා හොඳ ටතම නට නවා. අඟමට කෝම හරි ඒගෝල්ලො ඩන්ස් මශන් එකේ පළවෙනි තැන්ට එනවා. ඊළඟට එතනින් පස්සේ. ඩාස් මශෙන් එකේ කාමරයෙන් එලියට යනකටම දකිනවතන බෝඩ්ඩ එකේ තියෙනවා ඩාන්ස් තරගයක් ගැන ඒ තරණෙන් දිරන කෙනාට ඩොරල් පනස්තහක් ගැවෙනවා. මේ වෙලාවේ නෝහයින්න යුනිවසිටියකට යන්න ගොඩස් සල්ලි නැහැ කියලා මීටකාලින් එලිගේ තාත්තා එලීට කිව්වා ඉතින් ඒහින්ද නෝහ යන යුනිස් සිටකට යන්න හොඳම අවස්ථාව මේ තරන් සල්ලි ගොඩක් ලබා ගන්න තියෙනක් එකම අවස්ථාව මේක කියල එලී හිතනවා. එලි ීගාවට ඇල් කියනවා එ පෝස්ටදේ අරගෙන අපි මේ තරගෙට ඉදිරිපත් වෙන්න ඕනි කියලා. පහුවදා හතට පුහුණුවෙන් පටන්ගන්නවා කියලා. ටවසේදා රෑ එලී නෝහව හම්බෙලා කියනවා එයා එහෙට එන්න ඉක්මන්තම ලෑස් වෙනවා කියලා. ඉලාර පහුවදා එලී උදෙන්ම ගීලා ලීක පැක්ටිස් කන්නවා. ලීට සහර තැන්වල වැදෙනවා තොල් ලී එලීගෙන් අහනුව ඇයුවා මේ තරම් එක ගැන සැරකිල්ල දක්වන්නේ කියලා ොට එලි කියනවා යට ස්කෝලයන සල්ිය ඕන හින්ද එය මෙහෙම කන්නවා කියලා. එහලඒක පැක්ටිස් කරකර ද්දී එතන්ට මාකෝ වෙනවා. ලී ඇලීට කියනවා ඔයා කිව්වා හොට් කිසර්ස්ල කිසි බූත්කට ගෙන්න්න නවා කියලේ හින්ද මාකෝට හැමෝම කැමතිහින්ද මාකෝවත් ඒට කතා කරන්න කියලා. එලි අකමැත්තෙන් හරි ඒට කැමතිවෙලා මාකව හම්මවෙලා ඇයගෙන් අහනව කිසි භූත්යකට එන්න කැමතිද කියලා. මකු මුලින් කැමැති වෙන්නේ නැහැ ඊට පස්සේ. මකෝ චනෙන්චි කන්නවා මෙතන තියෙන ඕනෑම ගෙන් එකින් දිනන කෙනාට කිසිම් බූත්තකට එනම කියලා. රොස ඇල ලී ඇයට චනෙන්චි කරන්නවා ඩන්ස් මැශන් එකෙන් දින්න එන්න කියලා. අකමත්තින් හරි මක්කෝ එකට කැමැතිවෙලා ඉගොල ඩන්ස් මශන් එක ඩන්ස් කන්නවා. ටිකක් වෙලා ඩන්ස් කරකර අද්දි ලීට තේරෙනවා? MV.P කියන්නේ මේ මාකෝට කියලා. කෝම් හඩි දස්තනගෙන් අන්තිමට එලී දිනෙනවා මාකෝක් එයාලෙක්ක සිම්බූත්තකට එනම කියලා කියනවා. ඊලඟට ගෑනු ළමයිගෙන් එතන්ද සභාගිකරවන්නේ කෞද කියල කතා කරනගොට එලි කියනවා. කොමද රේචල්ව ගත්තොත් කියලා. එතකොටයි ලීටම අමතක වෙලා තියෙනවා. රේචල්ව රෑට එයා එක්කං යනවා කියලා. පැටටිස්ස හිද ලීට එක අමතක වෙනවා ලීක් මන්ත රේචල්ල හම්මෙන්න්න යනවා තු රේචල් කියනවා නෝහ ගිය දවසඉන්දලලා. එලි ඔයත්තෙක්ක න්නවා වැඩී මේක යට කියන්න කියලා. දොන් ලී කියනවා නෑ මේක එලිග වරදන්නෙමේ යට මොකුත් කියන්න එපා කියලා. එදා රෑ ලීටර් රේචල් කියනවා පි දෙන්න අතර තවදූට විේශම් ශිප්පකත් නෑ කියලා. ඉඟට පහවදා උඩේලා. එලි බොස්ටන්වැල්ට යනවා. ඒ එයාලගේ යුුණවිසිට එකේ ඉන්ටවෙව් එකට. ලීයාව එහ පොට්ට එකට ඇරලවෙනවා. එලි ගිහිල්ල නෝහවහම්වෙලා? බොස්ටන්නල වටේ ඇවිදලා හොඳට එන් චෝයි කන්නා ඊට පස්සේ එදාරෑ නෝහ එයාගේ යාලුව හම්බෙන්න්න එලිවෙක් කරගෙන යනවා එලි නෝහගේ යාලුව හම්බෙලා කල්පනා කරන්නවා ඇතරම එලි හම්බෙන්න්නාව අර ගල්ව. ඒ ගල් කොහෙද කියලා එතකොට මක බෝයි කෙනෙක් පෙන්නවයි ගල්ව එය ඇවිල්ල හැමෝම එක්ක කතාගන්නවා එයයා නෝහ එක්ක කතාගලටටු නෝහ එලිවා අඳන්නල දෙන්න නැහැ? එයා නොහගේ යාලුවත්ත එක්ක ඉඳගන අ කොහොම දේලි කියලා එලිට කියනවා නෝහ ඔයා ැන ගොඩක්්දේවර කියර තියෙනවා කියලා ඒ ගල් නොහ එක්ක යගේ යාල්ුව එක්ක හොඳට කතා කරකර ඉන්නවා එලිට ඒ ගල් එක්ක පොඩි ජෙලෙස් එකත් තියෙනවා එලි නොහටි කියනවා දැන් අපි යමු කියලා එතොටේ ගල් කියනවා අයෝ ඒයි දැම්ම යනනි තවටිකක් කලා ඉන්නක කියලා ඊළඟට පහෝදා උද්ද එලි එයා යුනිවසිටිය එකේ ඉන්ටෙවිව එකට යනවා ඉන්ටෙව් එක ඉවරවෙද්දි යිඉන්ටවෙග කරපු ලේඩ කියනවා ඔයා ඔයත් එකක ජීවත්තෙන එක්කෙන ගැන මොනදේ හෙතුව ඔයා එයාට එයා වෙන්නේ ඉඩ දෙන්නඕනි කියලා එයා කැමති දෙයක් කරන ඉඩ දෙන්න ඕනි කියලා. ඒක එඩේගේ හිතේ මතක හිටිනවා. ඊළඟට එලි අපපහු ගිහිල්ලා ගෙදර යන්න බඩු පැක් කන්නවා. එකට ඇඳුමක් බිමට වැටිලයා බිම බලද්දී නොහගේ ඇඳයට තිබිලා ගල් කෙනනගේ කරාබුවක් කහම්බෙනවා. එලි එක ගැන හිත හිත ඉදදිම එක පට නොහ ෆෝන් ගන මැසේජ් එකක් කෙනවා මැසචියක කියලා බැලූහම ඒ අර ගල්ග් වපු මැසේච් මෙකට අ අප්සත් ගිහිල්ල එලි යනවා කියලා එතනින් යනම යන්න. ඒ ෆරයිට් එකට ගිහිල්ල ආපහු එනමයාගේ ගෙදරට එලි අපහ ඒපෝර්ට්කින් යනකොට යග තාත්තර කතාගන්නවා. එලි ඉරි පස්සෙ ගෙදර ගිහිල්ලා ලීහක්ක එයාර ජාන්ස් මැශින් එකගාවට එලා කතා කරඉන්න. එලි යහනවා ලීගෙන් කොහොමද දෙැ ඒ චට කියල ො ලිී කියනවා නෑ ඒයාසාමාන්‍ය විදිරම් බරේකක්් වෙලා ඉන්නවා කියලා. ඒ දෙන්න පැටිස් වෙනවා එයාලගේ ඩාන්ස් තරඟට පුහුණුවවෙන්න. එගොල ඩාන්ස් පැක්ටස් එකකට පුහුණු වෙන අතර තුර එකපාට්ටම ලී ඇදගෙන වැටිලයාගේ කකුල කැඩෙනවා. ඇති මේහින්ද දැන් එලීට එයාගේ ඩාන්ස් කම්පෙටිෂන් එකට සහබාගිවෙන්න බැරිවෙනවා. ලී ඒකගැන සමාවිල්ලල ඉට පස්සේ එලීට කියනවා? කොමද මාකෝව මේ වැඩට සම්බන්ධ කරගත්තොත් කියලා. එකට අකමැතිවුණත් අන්තිමේදදි? ලි කියනවා මංියාව සම්බන්ධ කරලා ඔයට දෙන්නම් කියලා. රොස්ස ලීගීහිලා මාකෝගෙන් අහන ඔයා කැමතිදේ එලි එක්ක මේ ඩන්ස් කම්පිටිෂන් එකට යන්න කියලා. මාකෝ එකට එක පාරම කැබති වෙන්නේ නැහැ. කොහොම හරි අන්තිමට ලි එලි එක් ඩන්ස්ක කම්පිටිෂන් එකට යන්න මාකෝව කැමැති කරගන්නවා. කෝම හරි පහුවද මාකෝ එලි එක්ක පැක්ටිස් කරන්නේ එනවා. එදා ස්කෝලෙ දවස සාමාන්‍ය විදිහට ලිලිඒයාගේ අනෝස්මන්ට් එක කරගනයත්්දී? ලීහැවිල්ල එක පාරට මයිකක උදුරගන කතා කරන්න හදනවා. මේක එලිගෙ පන්තිීන් හැමෝගම අවධනය යොම වෙනවා ලී මයික්කෙක උදුරගැන කතා කරල්ලා රේචල්ට කියෙනා රේචල් මංගවට නොකිවදයක්ති නවා ඒතමම් මංගයට ඇත්තටම ආදරය කරනවා කියලලා ඔයාමට ආදරය කරන්න වන ඉමෝජයකක් එවන්න කියලා යා මයිකකේ මුලි ස්කෝලට මැහෙන්න කියනවා. එතොර පින්සිබැල් ඇවිල ලීව ඇදගන එක්කගන යන්න හදනවා. ඒ වෙලාම රේචල් එයට ඉමෝජිය එකක් කියයනවා. එලි මේක දිහහා බල්ල කල්පනා කරනවා මට පේන හැටියට ලි මට නොකිවදේවල් ගොඩක් වෙලා තියව කියලා. එයල කෑමගන්න තැන ඉන්නකොට ඕමයිජීගක ස්ලෑවිල්ල ලියඒදා කරපු දේගැන කතාගන්නවා. ඒ වගේම එලි ඊට කෝලිග ෆොටෝ එකක්් පෙන්නලා නොහ ගැන කියනවා. එක ගැන එලි අප්සෙට් වෙනවා. ඉර පස්ස එදා රෑ එලි නොහට කෝල් කල්ල මේ දේගැන හරිටම දැනගන්න ඕන කියලා හිතනෝ. නොහ ජිබ්ම එකේ ඉන්න පස්ස ගන්න කිව්වල්? එලි අයට කතා කරන්න ඕනෙ කියලා අර කරාභය ගැන කියනවා නොහ කියනවා මාව විශ්වාස කරන්න කියලා. එලි කතා කල්ල නොහ විශ්වාස කන්නවා. පහොද ඇලි මාකු එක්ක පැක්ටිස් වලට යනවා මාකෝ යාලගේ ඩාන්ස් ක්‍රම්පිටිශන් එකට කරන්න අලුත් ඉස්ටප් එකක් එලීට කියල දෙනවා ඒකට පස්සේ ඇඩ Leeීඒයාගිකිසි බූද ප්‍රෝග්‍රෑම් එකට ලෑස්ති වෙනවා ඒ වගේම ළංඟද එන්න හැලවිම් පාටියක අදෙන් හැලවින් කෝස්ටියම් එක ගැත් ඒ දෙන්න කතාවෙලා ඒකට රැෑස්ටේෙනවා එදා රෑ එලි දකිනවා නොහ යාටව මැසේච්චික. ඉඩබස්සේලී නොහට කෝල් එකක් ගන්නවා. ඒත් අන්ස කරන්න නෝහගේ යාලුවේ එයා කියවා නොහැ එලියට ගිහිල්ලා ෆෝන් එක ගෙදර දාල කියලා. එලි ඒකට අපසෙට් වෙන ඉට පස්සු පහුවදා උද්ද එලි මාකක්ක ඩන්ස් පැක්ටිස් වල්ටේ යනවා. එලි අවුලෙන් හිටියත් මාකොයාාව හිනාගස්සනවා ඊට පස්සේ ඒ දෙන්න කෑම කන්නේ එලියට යනවා. දෙන්න මෙහම කතාකරකරයිදලා දෙන්න ම් බීචරිගාවට වෙලා ඉදගෙන ඉන්නවා. එලි එ එ තියෙන සම්බන්ධ නොහ මේ දවස්සල හැසිරෙන හැටි මාකෝට කියනවා. මොකෝ එලිට කියනෝ ඔයාට බලක් කෙනෙක්ව අල්ලගෙන ඉන්න බැහැ ඔයට වෙනදේට මුහුණ දෙන්න වෙනවා කියලා. එලි කියනවා හැමදේම එකපාරට වෙනස්සුුණ එහිද එක හිතාගන්නවත් බෑ කියලා. එලි අප්සට් එකේ ඉන්න මාකෝ එයාගේ ගෙටාර්කාරගෙන සිදුවක් ලේ කරනවා. එල අධිහා බලාගනි ඉන්න. ඊට පස්සෙ රෑ එරී කාරකය ෙදරයනවා. එඩ කාරකෙන් බහින්න හදනකොටම නෝහගංයාට කොල් එකක් ෙනවා. ඒ එන කතා කල්ල පහව ෑ හැළවින් පාටියකට යන ෑස්ච වෙනවා. එදා රෑ හැලවින් පාටි එක තියෙනවා. එකර ලී එල්ලි එකම අදම අදගෙනෙනවා. එත් ලීට අමතක වනවා රේච්චල්ට ඒ ඇතුම ගැන කියන්නේ ඉද රේචල් අඳන් ඉන්න වෙනෑතුමා. ඒකටල් h් රේචර්ගෙන් සමාවිල්ලනවා. මේ අතරේ ලි හැලවිල් පාටියක ඇතුට යනවා ඒ ඇතුල්ට අද්දී ඇතුළේ මාකො සිින්දු කියනවා. ඉවස මාකෝ එලීට ඩාන්ස් කරන්න ආරධනා කන්නවා එද රෑ එලි මාකෝයි ඩාන්ස් කන්නවා එත් ටිකක් වෙලා අද්දිී එලි ඩාන්සකෙන් අයිංගෙනෝ ඉ පස්සේ ෆරෙන්න් සෝං එක ලේවෙෙද්දිීම ල එලි එතරන්න කට්ටිය අයින් කල්ලා එ දෙෙන්න්න ඩාන්ස් කරන්න ගන්නවා. රේචල් කොමෙනාවගේ වෙනෙහින්ද රේචල් එතන අයින තියන පුටුවකට වෙලා වාඩි වෙලා මේක දිහා බලංගඉන්නවා. ලී එල, හොඳටම ඩාන්ස් කල්ල සිින්දුුව වරුුණාට පස්සෙ රේචල්ව හයෙනෝ. එලි රේචර්ගාවටි ගිහිල්ල කොස්ටියුම් එක ගැන කියන්න අමතුකු වෙච්චකට සමාවඉල්න්නනවා. එත් එලි කතා කරන්න හද්‍යම එකපාට රේචල් නැකිටල එලීට බැනල ගෙදරයනවා. ඒ වෙලාවෙ එල ලීටෑ ඇත්තෙක්ක යන්න කියනවා. හෝදා ඇලී රේචල්ලෙක්ක යාලුුවවෙන්න හැදුවත් රේචල්ලෙක්ක අට යාළුවෙන්න්න හම්බෙ නැහැ. කෝමහාරි අන්තිමට ලී රේචලුයි එකට ඉන්නවා ඒවාගේම ඇලි මාකොයි එ දෙෙන්නගේ ඩාන්ස් පැප්ටිස් කරන්නවා. රේචල්ට ලී එක් එකට කාලයගත කරන්න ඕනෙ කි්ව න්දා එ දෙෙන්න්න එකට ඉන්නවා. මේහින්ද ලීට එලිව මිස්සෙනවා මෙ අතර නෝහත් කෝලි එක්ක එකට කායගත කරන්නවා එක දවසල් ඉස්කූල් එකේ කලාස් එකේ ඉන්නගොට එලි කෝලිගේ ප්‍රොෆයිල් එක චෙක්කන්නවා. එතකොට එයා දකිනවා එයා නෝහගේ ඇඳයට තිබිලා ඔහුළගත්ත කරාබුව කෝලිග කියලා. එලි හොඳට මප්සත් ගිහින් එයා ඇඳෙ නොවත් එක්ක. එදා ඩාන්ස් පැක්ටතිස්වොල්ට ගහාහම මාල්කෝ හනු ඇයි එලි මේේතරම් මප්සට් වෙලා ඉන්න කියලා. ශුවර එකට ම අර ගල් හින්ද නේද කියලා ඒද දෙන්න ඩාන්ස් මැශීන් එකට සල්ලිදාලා හොඳටම ඩාන්ස් කරන්නවා. එදා රෑ එලි ගෙදරයද්දි නෝහ කතාගන්නෝ. නොව අනෝ කොහොමදයාගේ ඩාන්ස්කම්පිෂයන් එක කියලා. එලි කියනවා ඔයා ඒ එක මතක තියෙනෝද කියලා. නොහ කියනොවන් ඩාන්ස් කම්පිටිෂන් එක බලන්න එන්නම්. එතකොට අපි දෙන්නට මූනට මූුණ හම්බෙල්ලා කතා කරන්න පුළුවන්නේ කියලා. පහුවදා එලිමා කොයි ඩාන්ස් කම්පිෂකයන් එකට සහභාගී වෙන්න යනවා. ඩාර්ස් කම්පිෂයන් එකට ගොඩ ප්‍රේක්ෂකයඒවගේම තරගකරුවොත් ඇවිල්ලා ඉන්නවා. පඩ බයලාගේ හිටිය අන්තිමටම එලීටයි මාකෝටයි ඩාන්ස් කරන්න වවස්ථාව නවා. මේ අතර ලී එයාගේ කාරෙක ඇරල බලත්ති දකිනව එලි හොග්වර්ඩ් යුනිසිරිකට යන්න ඇප්ලයි කරපු ඇපලිකේෂන් මේකෙන් එයා අප්සට් යනවා. මේ අතරම එලී මාකොයි එයාගේ ප්‍රෆෝමන්සක පටන්ගන්නවා මේක දිහා නෝහත් බලංගඉන්නවා. හැබැ එලී දන්න නෝහ යාළගේ ප්‍රෆෝමන්සක බලංගන්නවා කියලා. ලීත් රේචල්ට හොරග එිගේ ඩාන්ස් තරග බලාාගින්නවා. එලිගේ මාකෝයිගේ ඩාන්සකට හැමෝම එංචෝයි කන්නවා. එලි ඩාන්සකීවර වෙලා මාකෝව කිස් කරන්නවා මේක නොෝහ දකිනවා නෝහප්සදගිහිෙල්ලා එතනී අනව යන්න. තරගේ ජග්‍රහකයක් කියදදිම එලි දකි නව නෝහව. නෝහතරින් නැකිටල යනව එලියා පස්සේ යන්න හැදුවක් එලිඩේ යන්න හම්වෙන්න නැහැ. එලි තැග්ග දින්නට පස්සේ එතනින් දුවල යනවා. මාකෝයාව නවත්තන්න හැදුවක්, එට යන්න ඕනි කියලා එල්ලි එතනී යනවා. පහුවදා එලි නෝහගේ අම්මලත්ෙක්ක දින එකකට යනවා. එය ඇත්තනදි රේචල්ුව හම්බලා රේචල්ල එක කතා කරන්න ගිය අත්්‍රේචලලි එලිය එක කතා කරන්න හැමති වෙන්න නැහැ. ඒවෙලාවෙ ලීත්තැවිල්ලා එලි හොබ්බර්සි යන්න ලෑස්ි කරපු ලියකි විල්ි පෙන්න්නලා අපසර් ට එක එතනින් යනවා. ඒවෙලාව එලි දකිනෝ නෝහ කෝලිත් එක්ක එදා දිනර් එකට යනවා. හැමෝම අවුලෙන් ඉන්න ඒ හැමුවම දිනර්ටේබල් එකේ වාඩි වෙලා දිිනර් එක ගන්නවා. ඒ වෙලාවේ ඇතිවෙන කතාබ්බහෙෙන් පස්ේ රේචල් නැකිටල ඇතනින් යනවා. රේචල් පස්සෙ රිලීත් යනවා. රේචර්ල් ලීට කියනවා ඔයාට මට වඩා එලිව වැදගත් නම් එයත් එක්ක ඉන්න කියලලා රේචල් ඇතනී යනවා. අනිත්තොති නෝහත් එලීට කියනවා ඒ දෙන්න අතර කිසි සම්බන්ධයක් තියෙන්නේ නෑ වගේ කියලා. එලි දුකින් නැකිටල ගිහිල්ල රේචර්න හම්බෙන්ඩ යනවා. එලි රේචර්ගාවටි ිල්ල කියනවෑ ඇත්තටම ලී අට අදරේ කියලා. එත් එක්ක යාළු වෙන්න කියලා. රේශල් එකට කැමති වෙන්නේ නැහැ. මේ අත රපතුර කෝලි නෝහට කතා කරලා කියනවා ඔය අත්තටම එලීට ආදරේ නම් යව තනිකරන්නේ නැතුවේ ඇත්ත එක යන්න කියලා. ඒත් නෝහ එක එච්චර ගණන්ගන්න නැහැ. එදා රෑ නෝහගේ අම්මා එලීට කියනවා? ඔයා ගන්න ඕනෑම තීරණයත් අනිත් කෙන කියන දේ හොඳින් අහලා තීරණය කරන්න කියලා. ලී එලි යාටකරපු බොරුවහින්ද අපපස්ගෙන් ඩාස් මසින් එක එකට වෙලා බලාගෙන ඉන්නවා. එදන කතාගන්නව ඇයි එලි හොග්වර්ටයන්න ලෑස්තුනේ කියලමක දෙයාලග රුල් නම්ම දහනමේ හැටියට හොඳම යාළුව හැමවලේම එකම එක ස්කෝලටයි අන්න ඕනේ. මේ හැමදේම තවත් දවස් දෙකින් තියෙන හෝම්කමින් ඉවන්ට් එකයි කිසිම් බූත්තක විසඳයි කියලා? ඒ දෙන්න ඒකට ලෑස්ටි වෙනවා එදා රෑ ඒ දෙන්න ස්කූල මැච්චිකක් බලන්නේ යනවා ඒ දෙන්න ඇතන යද්ධි මාකෝ එලිට මැසේජ් කලත් එලිය මැසේජ්ජක බලන්නේෙ නැත්තුව ලී එක්ක යනවා ඒ මැච්චික බලන්න කෝලි එක්ක නෝහත් ඇවිල්න්න ඉන්නවා ඒ වෙලාවෙ ලී හෝම්කමින්ක් කිින්ංවෙනවා එලි සතුටට කෑගහනවා ඒ වෙලාවෙ ලීදිහා රේචළුත් බලන්න රේ චල් ලීදිිය අබල්ල හිනා වෙලා ඇතින යනවා. නෝහ කෝලියෙක්ක යද්දිී මා කෝ නෝහට කතා කන්නවා. එය නොෝහට කියනෝ කෙම්ග්‍රජුරේෂන් කියලා එදැන කතාවෙන් කතාවෙන් දෙන්නගේ මුණවල්දක බලාගන නෝහ අත මිටවල් මොලෝ ගන මොල්කෝේ්කල් අඩුවටේ අන්ඩ හදනවා. එත් කෝලිියක නවත්තල නෝහ වෙතනින් එක්කයි යනවා. මේක දිහා එලී බලගි දන එලි එතනින් යන්න යනවා ලී එක්ක මල්ක එලීව ෆලෝ කරල දිව්ුවත් එලී ලීගි කාරකේනැගල ඇතනින් යනවා. එදා රෑ ඊළඟට කිසිම් භූත්තක පටන්ගන්නවා. ෆස්ටයිවන්ට එක පටන්ගත්තාම හැමෝම ඒකින් එන්ජෝයි කන්නවා. ඒ වෙලාේ ඔම්G ගර්ස්ලා ලිය එක්ක කිසිම් භූත්යකට රේචල් වැස් බඳල එක්කරගනයනවා. ඉරපස්ස ඒ දෙන්න යාදු වෙනවා. පහවදා නෝහ ඒගේ යුනිවිස් සිටියකට යන්න ලෑස්ති වෙලා කොලික්ක යපෝට්කට වෙලා ඉන්න. ඒත් නෝහයාගේ ෆෝන් එකෙන් එලිගේ ෆොටෝ එකක් බලබල ඉන්න. කෝලියාට කියනවා. ය එලිට ඇත්තට මාදරේ නම් මෝඩෙක් වගේ ඒන්තෙන්ට වෙලා ඉන්නඇතුවේ එලිව හොයාගෙනයන්න කියලා. නොහ එලිව හම්බෙලා මාක එක්ක එලිග තියෙන සම්බන්ධිමකක්ද කියලා හනෝ. එලි කියනෝ අපි දෙන්න යාලුව විතරයි කෙලේ වගේම නොහත් කෝලිත් එක්ක තියෙන සම්බන්ධි ඒ දෙන්නත් යාලුව විතරයි කියනමු. අන්තිමට ඒ දෙන්නත් යාලුවෙනමු. පහවදා උදේ එලිගේලීගේ ගැර්ජුවේෂන් සෙරමණියක තියෙනවා. යාල ගෙජුවෙට් වුනාට පස්සේ එදනට තේරුණු යුනිවිසිටයක මකද කියලා හනවා. එලි කියනවා ඉස්සෙල්ලාම ලීටේකගන කියන්න කියල. ලි කියෙනෝ ය සිලෙක්ටුනා කියලා. එල්ලි කියනවා අයයා සිලෙක්තුුණේ නෑ කියලා. අන්තිමටම අපිට පෙන්න්න නවා ඇලි නෝහයක්ක එයාලගේ බයිසකලේ පැදගෙන යනවා. ඒක්කම ලීරේචල් එක්ක යාගේ කාරික පැදගෙන යනවා. ඒ ගොල්ලො දෙගොල්ලම රේස්සක යනවා. ඊළඟට, ගෙදරය ල්ලා යාටාපු ලෙට චෙක්කරද්දි යාගේ යුනවිසිිවලට ලට දෙකක් ඇවිලා තියෙනවා එකක් හාවඩ ියනිවිටියේ ඒ නොහන්න යුනිවිසිටියක අනිත්තක ලීයන්න යුනිවිසිටියකේ එතොට එලි කියනෝ හපොයි කියලා මෙන මේ සීන් එකෙන් ද කිසිම්බූ සීන්ට එකයි වරවෙනවා ඉස්සර හටත් තව ලස්සන මූවී අපි අරගෙන එනවා අමතක කරන්න නැතුව අපි අනිවාරයෙන්ම සබ්ස්කයිප් කරන්න